ආයුබෝවන් මම ආචාර්ය ජෝස් සිල්වා. මම ඔබ හමුවට වීඩියෝ මගින් පැමිණෙන්නේ දෙවැනි වතාවට. මුල් අවස්ථාවේදී මම ස්වන් ජාත ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කරා. ඊට පස්සේ නොයෙකුත් අදහස් ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ ගැන සැක බිය ප්‍රකාශ කරලා මෙවැනි අදහස් මතුවීම ස්වභාවිකයි. මොකද යමක් අලුතෙන් කරන්න යනකොට මේ වගේ නොයෙකුත් බිය සැක පහළ වෙනවා. අපිට ඒවා අවබෝධ කරගන්න පුළුවන්. ලෝක ඉතිහාසයේ මේ ගැන නොයෙක් නිදර්ශන තියෙනවා. වෛද්‍ය විද්‍යාව ගතවත් අපිට පේනවා යමක් අලුතෙන් පටන් ගන්න යනකොට මේ වගේ සැක බිය ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් 1790 ගණන්වල එංගලන්තයේ එක්තරා බෝවන රෝගයක් පැතිර ගියා. එයට කිසි බෙහෙතක් හොයාගන්න බැරි වුණා. හැබැයි එඩ්වර්ඩ් ජෙනර් කියන වෛද්‍යවරයා හා විද්‍යඥයා හොයාගත්ත මෙය නිවාරණය කරන ක්‍රමයක්. අනික් කට්ටියට මෙය හැදෙන එක වළක්වාලන ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි මේ ලෙඩේ හැදුණු සත්වයෙකුගෙන් විෂබීජයෙන් ආංශු ප්‍රමාණයක් අරගෙන රෝගය වැළඳුණ නැති අයට එන්නත් කිරීම. මෙය ඔහු ප්‍රකාශ කරයින් පස්සේ වෛද්‍යවරුන් අතර විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ උගත් ඉහළ පෙළේ වෛද්‍යවරුන් මේ ගැන පුදුමයට පත්වලා කිව්වා, මේ මොනවද කරන්න යන්නේ? කොහෙද මේ වගේ කලින් කරලා තියෙන්නේ? මෙහෙම කරන්න ගියොත් එහෙම මිනිස්සු හොඳ මිනිස්සුත් මරා දන්නයි මෙයා යන්නේ කියලා. මේ විවේචනය කොච්චර දැඩි වුණාද කියොත් ඔහු කරේ මේ පිළිබඳ ඔහුගේ තිබුණු විශ්වාසය නිසා තමාගේ කුඩා දරුවාට මේවත් කෙන්නත් කරලා පෙන්නවා. මේ ළමයාට කිසි ආබාධයක් ඇති වුණේ නැහැ. අත වශයෙන් මේ ළමයාට මීට පස්සේ මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික අනිත් අයත් මේ එන්නත ලබාගෙන අද අපි දන්නවා මේ එන්නත් කිරීම ඊට ප්‍රචලිතව පවතින දෙයක්. ඒ වගේම දැන් ඔබ සියලු දෙනාම දන්නවා ගැලිලියෝ ප්‍රථම වතාවට කිව්වහම ලෝකය පැතලී නැහැ, ගෝලාකාරයි. එය සූර්යා වටේ තමයි ගමන් කරන්නේ. සූර්යා පෘථිවිය වටේ ගමන් කරන්නේ නැහැ කිව්වහම ඔහුට විරුද්ධ පැනනගුණ විරෝධය, විශේෂම ආගමික නායකයන් ඔහුට විරුද්ධ කියන්නේ මොනවද කියන්නේ? මේ ආගමට කරන ලොකු ප්‍රහාරයක් කියලා ඔවුන් ඒ දවස්වල තුන ආගමික අධිකරණයක් ඉන්ක්විසිෂන් කියලා. ඒ ඉන්ක්විසිෂන් එකට ඔහු ගෙනල්ලා ඔහු නොයෙක් විදියට කරදර වලට මුහුණ පාන සිද්ධ වුණා. ඒ වගේම අපිට මතකයි චාල්ස් ඩාවින්. ඔහුගේ මානවයාගේ ප්‍රභවය සම්බන්ධයෙන් ඔහුගේ න්‍යාය ඉදිරිපත් කරපු අවස්ථාවේ ඔහුට නොඑක්තන හාස්‍යයට ලක් කරා. ඒ වගේම ආගමික නායකයන්ගෙන් ඔහුට ලොකු ප්‍රහාර එල්ලෙන්න පටන් ගත්තා. මේ මොනවද මේ කියන්නේ? ඔහු කියන දේවල් දේව විශ්වාසයට සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. නීතිය දිහා බලනකොට නීතිය දිහා නොයෙක් දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. එකක් තමයි නීතිය ඇති සැටියෙන් බැලීම. අපි ඒකට නීති විද්‍යාවේ කියනවා මේ ප්‍රත්‍යක්ෂ නීතිය කියලා, පැන වූ නීතිය. දැන් පැන වූ නීතිය ගැන ඒ දෘෂ්ටි කෝණයෙන් බලලා තමයි දැන් මේ ස්වයංජාත
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවේචන ඉස්මතු වන්නේ. මොකද ඒ පවතින නීතිය අනුව මේව කරන්න බෑ කියලා. පවතින නීතිය සෑම විටම යුක්තිසහගත නැහැ, සාධාරණ නැහැ. එවිට අපි මොනවද කරන්නේ? විශේෂයෙන්ම විශාල අසාධාරණයක් වෙන්න යනවන. විශාල විපත්‍යක් වෙන්න යනවන. මෙවැනි තත්ත්වයකින් විපත්‍යකින් බේරීමට නීතියේ තියෙන සම්කිසි අවකාශය. ඒක අවකාශයක් තමයි මේ doctrine of necessity නැත්තං අවශ්‍යතාවය. දැන් සාමාන්‍ය නීතියේ තියෙනවා. ඒ වගේම මේ සංකල්පය විවස්ථාපන් පිළිබඳ නීතියේ තියෙන. මේ අනුව සුවිශේෂී අවස්ථාවලදී නීතියෙන් යම් කිසි සහනයක් ලැබෙන්නේ නැත්නම් විශාල විපත්‍යක් සිද්ධ වෙන්න යනවනම් මේකේ මැලකීම සඳහා අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ theory of doctrine of necessity. දැන් අපි බලමු මොකද්ද මේ වළක්වන්න යන විපත්‍ය කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපි බලමු 1978 ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවෙන් යම් සුවිශේෂී ලක්ෂණයන් ඉදිරිපත් කරන එකක් තමයි විධායක ධන ජනාධිපති ක්‍රමය. මෙවැනි බලසම්පන්න විධායක ජනාධිපතියෙක් බිහි කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ රටේ මහජනයාගේ ජීුණා කියලා එකඟතාවයක් වුන් දැනගෙන හිටියේ කොයි වගේ ජනාධිපතිවරයෙක්ද මේන් බිහිවන්නේ කියලා. ඒක පැත්තකින් තියමු. අපි ගනිමු ඊගවට ඒ ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරපු සමානුපාතික ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමයේ අනුව දැන් මුලින් ඒක ඉදිරිපත් කරපු විදියට මහජනයා ඡන්ද දුන්නේ පක්ෂයකටයි. ඒ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව ඒ පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වුණා. දැන් මේක ඉදිරිපත් කරන්න එක හේතුවක් වුණේ මේ 78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. චෛවන්ත මහතාට පෙනී ගියා. 1970 ඔවුන්ගේ ආසන සංඛ්‍යාව 17ට දක්වා පහතට ගියත් ව්‍යවස්ථාවේ ඔවුන්ට 138ක ප්‍රමාණය කිට් වෙන ප්‍රමාණයක ඡන්ද ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් හම්බුණා. හැබැයි ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔවුන්ට හම්බුනේ 135.6% ඡන්ද ප්‍රමාණය. ඉතින් මේකෙන් ඔවුන්ට පෙනී ගියා මේක සාධාරණ නෑ කියලා. ඒක යුක්ති සහගත තර්කයක්. ඒ නිසා තමයි සමානුපාතික ඡන්ද ක්‍රමය ඇති කරේ. මේ මුල් අවස්ථාව ඒක ඇති කරපු එක ගැන මම නම් විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඊට පස්සේ වුණ දේවල් ගැන බලනකොට තමයි මේ ප්‍රශ්නය ගැටලුව හුඟක් දරුණු අතට හැරෙන්නේ. එකක් තමයි මේක ඉදිරිපත් කරයින් පස්සේ දැන් මන්ත්‍රීවරුන් තේරුණේ පක්ෂයේ දුන්න ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව දැන් සමානුපාතික ක්‍රමය අනුව යම් පක්ෂයකට කියමු අපි ආසන 8ක් හිමි වෙනවා කියලා. එතකොට ඔවුන් විසින් ඉදිරිපත් කරපු ඒ ලයිස්තුවේ පළවෙනි 8ට තමයි හම්බ වෙන්නේ. මේ පිළිබඳ පක්ෂ ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. මේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තයින් පස්සේ ඒකට විසඳුමක් වශයෙන් ඉදිරිපත් කරා මේ මනාප ක්‍රමය. ඡන්දෙට පක්ෂයට ඡන්දේ දානවා,
ඊට පස්සේ මේ පක්ෂයේ ඇතුලේ ඒ ලයිස්තුවෙන් කවුද පළවෙනියෙන් ඉන්නේ කියලා ඡන්දදායකයෝ තීරණය කරනවා. ඒක එතනින් නැවතුනේත් නැහැ. මොකද පළවෙනි දැන් මුලින් තිබුණේ විදියට යම් පක්ෂයක මාර්ගයෙන් මෙහෙම ජයග්‍රහණය කරලා ආවොත් තමන්ට පක්ෂ මාරු කරන්න බෑ. පස්සේ අධිකරණ තීරණ වලින් හරි හෝ වැරදි හෝ වේවා මේ පක්ෂ මාරු කිරීමට ඉඩ දුන්නා. ඒකෙන් පස්සේ මොනවද වුනේ? සමානුපාතික ක්‍රමයේ හැටියට කාටවත් බහුතර ඡන්දයක් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ දිනා ගන්න බැරි වුණා. ඒක නිසා නොයෙකුත් වරප්‍රසාද දීලා මන්ත්‍රීවරුන් ඒ පැත්තෙන් මේ පැත්තට පයින්න පටන් ගත්තා. ඉතින් මේ නිසා මේ ක්‍රමේ දිගටම ගියොත් නොයෙක් දූෂණ වංචා දිගටම ඇති වෙනයි. මේවට විරුද්ධව කටයුතු කරන්න බෑ. කටයුතු කරොත් එහෙම ඒ පුද්ගලයා අනිත් පැත්තට මාරු වෙනවා. ඉතින් මේ වෙන විපත්තියේ ආදීනව සම්බන්ධයෙන් නාගන්ද මහතා හොඳට විස්තර කරලා තියෙනවා තමන්ගේ දේශනවලින්. එහෙම නිසා මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වෙන් බේරෙන්න යමෙකුට කියන්න පුළුවන් නම් මේ විවස්ථා අනුව විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා මං අපි කැමති ඒ ගැන හොයා බලන්න. මන් දන්න විදියට නම් මේ තියෙන ක්‍රමයේ හැටියට නම් විසඳුමක් හොයාගන්න බෑ. එතකොට සාමගාමී විසඳුමක් හොයන්න නම් තියෙන විකල්පය තමයි නාගන්ද මහතා ඉදිරිපත් කර තිබෙන මේ ස්වයංජාත ව්‍යවස්ථාව. දැන් බලමු මේ වගේ විපත්ති වලින් බේරීම සඳහා මේ වගේ අර්බුදකාර තත්ත්වෙන් බේරීම සඳහා යම් රටවල් doctrine of necessity නැත්තම් මේ අවශ්‍යතා පිළිබඳ න්‍යාය පාවිච්චි කරලා තියෙනවාද කියලා. මුල් මේක අවස්ථාවක් මට කියන්න පුළුවන්. එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපදයේ කාලයක තිබුණ සිවිල් යුද්ධයක් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ කාලයේදී දකුණේ තිබුණ ප්‍රාන්තයන් එකට එක්කව වෙලා කොන්ෆෙඩරේට් කියලා හදාගෙන බෙදී වෙන්වෙන්න උත්සාහ කරා. ඒ සම්බන්ධයෙන් සිවිල් යුද්ධයක් පැන නැගුණා. ඒ සිවිල් යුද්ධයේ කාලයේදී ඒ ප්‍රාන්තවල වෙනම ආණ්ඩු තිබුණා ඒ විප්ලවවාදීන්ගේ. ඒ ආණ්ඩු මගින් නොයෙක් නීති පැනවුණා මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය සම්බන්ධයෙන්. සිවිල් යුද්ධය අවසන් වුණයින් පස්සේ ප්‍රශ්නය පැන නැගුණා මේ කොන්ෆෙඩරේට් ආණ්ඩු වලින් කරපු පනවපු නීතිවල වළංගුතාවය පිළිබඳ ව්‍යවස්ථාව අනුව ඇමරිකා මේ නීති සම්පූර්ණම නීති විරෝධී. එතකොට ඒ නීති යටතේ කටයුතු කරපු හැම කටයුත්තක්ම නීති විරෝධී. හැබැයි ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙනී ගියා මෙයින් ඒ ප්‍රාන්තවල ජීවත් වුණ මිනිසුන්ට විශාල අසාධාරණයක් වෙනවා කියලා. මොකද උදාහරණයක් ගත්තොත් ඒ ඔවුන්ගේ පැනවූ නීති යටතේ යම් කිසි කෙනෙක් දික්කසාද වෙලා තියෙනවා නම් අද මේ තියෙන තත්ත්වය අනුව මොකද්ද ඒ දික්කසාදය බලංගුද නැද්ද? ඔහු යළිත් විවාහ වෙලා තියෙනවා නම් ලොයික් ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේ අර්බුදයෙන් බේරෙන්න ශ්‍රේෂ්ඨාධිකාරණිකව හොඳයි මේවා ව්‍යවස්ථාව අනුව බලංගු නීති නෙවේ. ඒ වුණාට මේ විශේෂ කාරණාව සලකා බලා මේ doctrine of necessity නැත්තං අවශ්‍යතා පිළිබඳ න්‍යාය ප්‍රයෝජනයට ගර්මින්
මේ නීති අපි අදාළසේ වලංගුසේ සලකනවා කියලා. මේක අපිට පේනවා. එතකොට පැනෙවුණු නීතියෙන් වෙන්නුණු අවස්ථාවක් necessity නැත්තම් අත්‍යවශ්‍යතාවේ අනුව. තවත් උදාහරණයක් ගත්තොත් කැනඩාවෙන් ගන්න පුළුවන්. කැනඩාවේ මිනිටෝබා කියන ප්‍රාන්තයේ ජීවත් වුණ ප්‍රංශ භාෂාව කතා කරන ජන කොටසක් හා ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන ජන කොටසක්. ඒ රටේ ව්‍යවස්ථාවෙන් ඒ ප්‍රාන්තයේ ව්‍යවස්ථාවෙන් නියෝග කරලා තිබුණා ඒ රටේ පනවල හැම නීතියක්ම ප්‍රංශ භාෂාවෙන් නැ ඉංග්‍රීසි භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම පනවිය යුතුයි කියලා. හැබැයි කල්යාමේදී මේක අමතක වෙලා ඔක්කොම ඉංග්‍රීසියෙන් මේ නීති පනවන්න පටන් ගත්තා. බොහෝ කාලයක් ගියා කවුරුවත් මුකුත් මේක කිව්වේ නැහැ. මේකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි එක දවසක් එක්තරා ප්‍රංශ භාෂාව කතා කරන පුද්ගලයෙක් මහා මාර්ග නීතියක් කඩකිරීම සම්බන්ධයෙන් වැරදි කාරයා බවට පත් වුණා. ඔහු මේ නීතිය අභියෝගයට ලක් කරලා කිව්වා මේ නීතිය වළංගු නැහැ. මේ නීතිය ප්‍රංශ භාෂාවෙන් සම්මත කරලා නැහැ. ඒ නිසා මට බලපාන නීතියක් මේ රටේ දැනට නැහැ කියලා. මේ සම්බන්ධයෙන් නොඑක් නඩු කීපයක් ඇති වුණා. අන්තිමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරේ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ නීති ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැනවූ නීති සියල්ලම අවලංගුයි කියලා. ඒකෙන් ලොකු විශාල අර්බුදයකට රටට මූණ පාන්න, මේ ප්‍රාන්තයට මූණ පාන්න සිද්ධ වුණා. මොකද ප්‍රාන්ත රාජ්‍ය බැලුවම මේක ආපහු මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් පැනවූ නීති ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරලා ආපහු පැනවීමට ප්‍රශ්නයක් පැන නගුණා. මොකද ඒ ව්‍යවස්ථාවේ ඒ ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකට අදාළ නීතිත් කලින් කල වෙනස් කරලා තිබෙනවා. කාන්තාවන්ට ඡන්ද බලය දීම ඒ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සංයුතිය සම්බන්ධ ඒ නිසා මේ මුළු ව්‍යවස්ථාදායකෙම නීති විරෝධයකක් බවට පත් වුණා. මොකද ඒ අදාළ නීති භාෂා දෙකෙම සම්මත කළ නැති හින්දා. ඉතින් මේ ප්‍රාන්තයට මූණ දෙන්න පුළුවන් මේ විශාල ප්‍රශ්නය නිසා මොකද මේ අවුරුදු 50ක් 60ක විතර කාලීනව පැලීම හිටන්. පැනවූ නීති සියල්ලම අවලංගු වීම නිසා ඒ මිනිස්සුගේ ජීවිතනා කටයුතු ඔක්කොම මේ අවලංගු වුණා. එම නිසා ආපහු ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා දැන් මේක මෙහෙම කරන්න බෑ. නීති විරෝධී වුණත් ඉංග්‍රීසියෙන් පමණක් නීති පැනවීම తాවකාලික වශයෙන් යම් දවසක ප්‍රාන්ත රාජ්‍යයට මේ භාෂා දෙකෙන්ම නීති ආපහු පැනවීමට අවස්ථාව ලැබෙන තුරු ඉංග්‍රීසියෙන් පමණක් පැනවූ ව්‍යවස්ථා නීති වලංගුයි කියලා. ඒකත් අවශ්‍යතාවය නිසා. ඒ වගේම පකිස්තානයේ අපි දන්නවා ඉස්සෙල්ලා මුළු ඉන්දියාවම පාලනය වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්. නිදහස දෙන අවස්ථාවේ 1947 ඒ රට දෙකට කරලා ඉන්දියාව පකිස්තානය කියලා බෙදා රාජ්‍ය දෙකක් ඇති කරා. ඒ දෙකටම නිදහස දුන්නේ ඉන්දියන් ඉන්ඩිපෙන්ඩන්ස් ඇක්ට් ඔෆ් 1947 නිදහස පනත බ්‍රිතාන්‍යයෙන් පනපු. ඒකෙන් ඒ රටවල් දෙකටම අවසර දුන්න ඔවුන්ගේ ව්‍යවස්ථා සභාපීටු වෙලා අවශ්‍ය නීති සම්පාදනය කරලා ස්වාධීන ව්‍යවස්ථාවන් සකස් කරලා
අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමතය අනුව එය ක්‍රියාත්මක කර ඒ නීති ක්‍රියාත්මක කරන්න. දැන් මගේ මගේ කලින් කරපු වීඩියෝ එකේදී මම කිව්වා ඉන්දියාව ඔවුන් කරේ ව්‍යවස්ථා මණ්ඩලය ඕනෑකමින්ම අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ස්වාධීන දුන් නීතිය Indian Independence Act of 1947 ඒක සම්පූර්ණයෙන්ම නීතියකින් අවලංගු කරා. උන්ට කිසිම බලයක් තිබුණේ නැහැ ඒ වගේ දෙයක් කරන්න. හැබැයි ඉන්දියාව එහෙම කරාට ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් ඒක ස්වයංජාත ව්‍යවස්ථාවක් හැටියට සලකනවා. දැන් පකිස්තානයට තියුණේ මේ Independence Act එකමයි. එහෙදි මොකද උනේ? එහෙදි අවුරුදු 7ක් තිස්සේ ඔවුන් බැලුවා මේ අලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්න ඒ සම්බන්ධයෙන් නීති 40 ගාණක් ඔවුන් පැනෙව්වා. පනවලා ඉන්දියාව කරා වගේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගන්නේ නැතුව මේවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ වුණාට පකිස්තානයේ ඉහළ අධිකරණයේ කිව්වා මේක කරන්න බෑ, මේක නීති විරෝධී, මේක ආණ්ඩුකාරයාගේ අග්‍රාණ්ඩුකාරයාගේ අනුමැතිය නැත්නම් මේ සියලු නීති 44ම වලංගු නෑ කියලා. අර අනිත් කිව්ව රටවල වුණ වගේ ඒ රටේ මිනිසුන්ට විශාල අද්භූතයකට මුහුණ පාන සිද්ධ වුණා. මොකද ඒ ව්‍යවස්ථා සභාව විසින් සම්මත කරපු ඒ නීති යටතේ නොඑක් අනුනීති පැනවිලා ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත සකස් කරගත්තා. දැන් මේ ඔක්කම මෙහෙම වුණාම මුල් නීති අවලංගු වුණාම මේ නීතිත් අවලංගු වෙනවා. මේ අර්බුදයෙන් බේරෙන්න අර මග අරපු අග්‍රාණ්ඩුකාරයා ප්‍රකාශනයක් නිකුත් කර මේ ඔක්කොම නීති වලංගුයි කියලා. ඊට පස්සේ මේක ඉහළ අධිකරණයට ගියාම ඒගොල්ලොත් කිව්වා ඔව් මේ තියෙන தත්ත්වය අනුව මේ තියෙන අවශ්‍යතාවය අනුව අපිට සිද්ධ වෙනවා මේ නීති හැටියට පිළිගන්න. මේක ඒ ව්‍යවස්ථාවට පටහැනිව කරපු නීති උනත් කියලා. මේ වගේම තත්ත්වයක් ඇති වුණා සයිප්‍රසේ. දැන් අපි දන්නවා සයිප්‍රසයත් බ්‍රිතාන්‍යයෙන් පාලනය වුණු දූපතක්. ඒකේ ජන කොටස් දෙකක් දීපත් වුණා. තුර්කි ජාතිකයන් හා ග්‍රීක් ජාතිකයන්. වැඩි කොටස ග්‍රීක්. නිදහස දෙන අවස්ථාවේදී ඔවුන්ට ලැබුණු ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක අධිකරණය ඉහළ අධිකරණය හා පරිපාලන ඉහත තනතුරු සමානුපාතිකව මේ ජන කොටස් දෙක අතරේ බෙදා ගන්න සිද්ධ වුණා. එහෙම තියෙනකොට තුර්කි ජාතිකයන්ගෙන් කැරලි ඇති වෙලා තුර්කි ජාතිකයන් විශාල වශයෙන් ජීවත් වෙන ප්‍රදේශවල පාලනය උන්ගේ අතට ගත්තා. මේකට මෛත්‍රී තුර්කේ අනුග්‍රහය ලැබුණා. මේ අනුව ඔවුන් බැලුවා ග්‍රීක භාෂාව කතා කරන කොටසින් වෙන්වෙන්. ඒ අවස්ථාවේදී අධිකරණයේ ව්‍යවස්ථා දායකේ පරිපාලනයේ හිටපු ඉහළ නිලධාරීන් ඔක්කොම තුර්කි නිලධාරීන් ඉවත් වුණා. මේක ඉවත් වුණෙන් පස්සේ දැන් තුර්කියට නීති පනවන්න බැරි වුණා. මොකද ව්‍යවස්ථා අනුව ව්‍යවස්ථා දායකේ ඉන්න ඕන ජන කොටස් දෙකම. දැන් ඉන්නේ ග්‍රීක නියෝජිතයන් පමණයි. එසේම ඒ ව්‍යවස්ථාවෙන් කිව්ව හැම නීතියම තුර්කි භාෂාවෙන් සහ ග්‍රීක භාෂාවෙන් පනවන්න ඕනේ කියලා.
මේ කැරලෙන් පස්සේ හදිසි නීතිය පනවලා ඔවුන් හදිසි නීති යටතේ ප්‍රකාශ කරා මෙවැනි තුර්කි නියෝජනයක් නැති වුණත් මේ අර්බුදයේ සමතේට පත්වනකන් ග්‍රීක භාෂාවෙන් පමණක් සම්මත කරනු ලබන තුර්ක නියෝජිතයන් නොමැති පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලබන නීති වළංගුයි කියලා. ඒ අවස්ථාවේදී ඒ රටේ ඉහළම අධිකරණය තීරණය කර ඔහු ඇත්ත මේක ව්‍යවස්ථාව අනුව නෙවෙයි, හැබැයි දැන් තිබෙන තත්ත්වය අනුව අවශ්‍යතාවය අනුව මේ නීති වළංගු බවට ඔහු ප්‍රකාශ කරා. ඉතින් අපිට පේනවා මේ වගේ විශේෂ අවස්ථාවලදී පවතින නීතියෙන් ව්‍යවස්ථා නීතියෙන් පිටට කටයුතු කරපු අවස්ථාව. හැබැයි කෙනෙකුට දැන් කියන්න පුළුවන් මේන් උනේ ඇත්ත වශයෙන්ම යම්කිසි නීති වළංගු කිරීමක් මිසක් මුළු ව්‍යවස්ථාවක්ම වළංගු කිරීමක් නෙවෙයි. දැන් නාගානන්ද මහතා ප්‍රකාශ කරන විදිහේ අලුත් ව්‍යවස්ථාවක් නෙවෙයි කියලා. ඉතින් මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ලංකාවේ 1972 ව්‍යවස්ථාව. ඒක සම්පූර්ණ ව්‍යවස්ථාවක්. මම ඒක කලින් මගේ වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඒක එවකට තිබුණ සෝල්බර් ව්‍යවස්ථාවේ තිබුණ ප්‍රතිපාදන වලට පටහැනිව සම්මත කරපු ව්‍යවස්ථාවක්. ඒක තමයි ඒකට ස්වංජාත නැත්නම් ඔටොප්තනස් කොන්ස්ටිටියුෂන් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ අවස්ථා මේ සුවිශේෂී අවස්ථාවලදී විශාල විපත්තියක්, විශාල අසාධාරණයක්, මේ වගේ සමාජ කැළඹිල්ලක් ඇති වෙන්න තියෙන අවස්ථාවවලදී මේ doctrine of necessity පාවිච්චි කරලා පවතින නීතියෙන් වෙන්වලා වෙනම තීරණ ගත්ත අවස්ථාවල් තිබෙනවා. දැන් තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. මෙහෙම වුණොත් එහෙම නාගන්දන් කරනවා වගේ අනිත් කුත් අපේක්ෂකයන්ට කියන්න පුළුවන් මම දින්නොත් එහෙම මීට පස්සේ මේක තමයි මගේ ව්‍යවස්ථාව කියලා. එතකොට රටේ තත්ත්වය මොකක්ද? රටේ විශාල අස්ථිරතාවයක් ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ට තේරෙන්නේ මොන ව්‍යවස්ථාවද කියලා. මේ සම්බන්ධයෙන් මට පැවසිය හැක්කේ ව්‍යවස්ථාකරණය සමාජීය ඉංජිනේරුකරණය. එයින් අදහස් කරන්නේ ඉංජිනේරුවේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී තමා යොදා ගන්නා ද්‍රව්‍යයන් වල සාපේක්ෂ ශක්තියන් හා දුර්වලතාවයන් සැලකිලිට අරගෙන තමයි එම ගොඩනැගිල්ල ඉදිකල යුත්තේ. ඔහු ඒ ද්‍රව්‍යයන් වල සාපේක්ෂ ශක්තිය හා දුර්වලතාවය අනුව සමතුලිතත්වයක් ඇති කරගෙන තමයි මේ ඉදිකිරීම කළ යුතු වන්නේ. එසේ කළේ නැත්නම් මේ ගොඩනැගිල්ල කෙටි කාලයකින් කඩා වැටෙනවා. එසේම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටේ ඉන්න විවිධ ජන කොටස් වල ඔවුන්ගේ ඉල්ලීම්, ඔවුන්ගේ අභිලාෂයන් සැලකිල්ලටගෙන තමයි මෙම ව්‍යවස්ථාකරණය සිදු කළ යුතු වන්නේ. එසේ නොකළහොත් අර ගොඩනැගිල්ල වගේ මෙම ව්‍යවස්ථාවත් කඩා වැටෙන්න ඉඩ තිබෙනවා. 1972 හා 78 ව්‍යවස්ථා වෙනස් කිරීම සම්බන්ධයෙන් නොයෙක් ඉල්ලීම් ඇති වුණේ මේ සමතුලිතය තිබුණු නැති නිසයි.
ඒ වගේම අපි දූපතක ජීවත් වුණත් අපි ඉන්නේ ගෝලීය වාතාවරණයක. ඒ නිසා අපිට සැලකිල්ලට ගත යුතු වෙනවා අපේ ජාත්‍යන්තර යුතුකම් හා වගකීම්. මේවත් අරගෙන තමයි මේ ව්‍යවස්ථාකරණය කරන්න වෙන්නේ. එසේ කළොත් මේ සියලු අයිටීන් එල්ලීම් යුතුකම් වගකීම් සැලකිල්ලට අරගෙන මේ ව්‍යවස්ථාව සම්පාදනය කළොත් මෙම ව්‍යවස්ථාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් ඇතිවන්නේ නැහැ. 1972 78 ව්‍යවස්ථාවලට උනේ මේ වගේ සියලු ජන කොටස්වල නොයෙකුත් අයිටීන් සම්බන්ධව සලකා බලා මේ ව්‍යවස්ථාව ගොඩ නැගුවේ නැති නිසායි. ඉතින් එම නිසා මේ කරන ව්‍යවස්ථාව, මේ කරන සාකච්ඡා නිසා මේ සියල්ලන්ගේම අභිලාෂයන් මේට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ දැන් තියෙන තත්ත්වයට විසඳුම ප්‍රත්‍යක්ෂ නීතිය, එහෙම නැත්නම් පැනවූ නීතිය, එහෙමත් නැත්නම් පොසිටිව් ලෝ රාමුව තුලින් හොයන්න අපිට බෑ. පාසුකමක් නැහැ. උදාහරණයක් වශයෙන් 1972 ව්‍යවස්ථාව යටතේ තිබුණු ව්‍යවස්ථා දායකය ඉතාම බලසම්පන්න ව්‍යවස්ථා දායකය. මට මතකයි ඒ කාලේ එක්තරා දේශපාලකෙක් කිව්වා අපිට බලය තිබෙනවා, අපිට ඕන නම් මේ ව්‍යවස්ථා දායකයේ සිටින මන්ත්‍රීවරුන්ගේ දුරකාලය ඔවුන්ගේ ජීවිතාන්තය දක්වාම දීර්ඝ කරන්න කියලා. අපි උපකල්පනය කරමු මේ විදිහට දෙයක් සිද්ධ වුණා කියලා. එහෙම වුණා නම් අපි මොනවද කරන්නේ? අපි ඉන්නවද? ඔවුන් මිය යනකම් ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න? ඒ කොන්දේසි වෙනස් කරන්න? එහෙම නැත්තම් අපිට වෙන විකල්පයක් හොයනවද? ඒ විකල්පය තිබෙන්නේ එතකොට ඒ රාමුවෙන් පිටත ඉඳන් එයට විසඳුමක් හොයන එක. දැන් මේ නව ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ මේ රාමුවෙන් පිටත ඉඳන් මේ තියෙන තත්ත්වයට විසඳුමක් සොයන එකයි. ඔබ සැමට ස්තුතියි.